ගුවන් කුක්විත් ප්‍රියානේ YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපි අද අවුරුදු කෑම මේසයට නැතුවම බැරි පොණ්ඩ කැවුම් සාම්ප්‍රදායික හාල් පිටි කැවුම් වෙනුවට ශරීරයට හිතකර වැඩිහිටියන්ට සුදුසු වහම් පිටි වලින් තාම රසවත් ගුණවත් සාදා ගන්න හැටි බලමු. මේ වගේ වීඩියෝස් නරඹන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා like කරන්න, comment කරන්න, share කරන්න. මම මේ සඳහා කුරහාම් පිටි කෝප්ප එකක් මිශ්‍ර කර ගැනීම සඳහා හාල් පිටි කෝප්ප භාගයක් සමග පාම් පිටි කෝප්පයක්, සීනි කෝප්පයක්, යාන්තම් රසනේ තියෙන වතුර කෝප්පයක් පමණ බෙද ගැනීම සඳහා පොල් තෙල් අවශ්‍ය නම් පැණි එකතු කර ගන්නත් පුළුවන්. ලුණු තේ හැඳි කාලක් පමණ කොටාගත් එනසහල් තේ හැඳි කාලක්, කබල වැද කුඩු කරගත් මාදුරු තේ හැඳි කාලක්. පිටි මිශ්‍රණය සාදා ගැනීම සඳහා මුලින්ම වාදනයකට කුරහම් පිටි කෝප්පයක් එකතු කරගන්න. ඒතම පාම් පිටි කෝප්පයකුත් හාල් පිටි කෝප්ප භාගයකුත් එකතු කරගෙන සීනි කෝප්පයක් එකතු කරගන්න. අවශ්‍ය පමණට ලුණු කුඩු ස්වල්පයක්, මාදුරු තේ හැඳි කාලක්, කුරු කරගත් එනසහල් තේ හැඳි කාලක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කලවම් කරගත් පිටි මිශ්‍රණයට වතුර කෝප්ප එකයි කාලක් පමණ ටික ටික එකතු කරමින් මේ ආකාරයට හොඳින් මිශ්‍රණය අනා ගන්න. වතුර අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කර මේ ආකාරයේ උකු මිශ්‍රණයක් සාදා ගන්න. ඉන්පසු පැය භාගයක් පමණ මේ මිශ්‍රණය වසා තබන්න. පැය භාගයක් පමණ තබාගත් පිටි මිශ්‍රණය හොඳින් නැවතත් කලවම් කර යවුම් සාදා ගැනීම සඳහා තෙල් තාත්තියක් ලිප තබා තෙල් රත් වූ පසු මුලින්ම මේ ආකාරයට පිටි මිශ්‍රණය එකතු කරගෙන උඩට පිපිගෙන එන විට මනින්ම අනිත් පිටි ටිකත් එකතු කරගෙන උඩටම එන විදියට පිටි එකතු කරගන්න. ඉන්පසු තෙල් හැන්දෙන් ඉක්මනටම ගැවුමට තෙල් ඉස ගන්න. මදක් බැඳුණු පසු ඉරොට්ටක් හෝ කූරක් ආධාරයෙන් මේ ආකාරයට ඇතුළේ තියෙන පිටි මිශ්‍රණය උඩට එන විදියට හැන්දෙන් තෙල් දමමින් කූර කරකවමින් කොණ්ඩය සාදා ගන්න. කැවුමේ කොණ්ඩේ හොඳින් උඩට ආපසු ඌර ඇඳේ ආධාරයෙන් ගලවාගෙන තවත් තෙල් ටිකක් ගසමින් රන්වන් පාට වනතෙක් බැදගන්න.
තාමත් මෙලකට මේ ආකාරයට සාදාගත් පුරාම් කොණ්ඩකැවුම් තාම රසවත්ව ඔබටත් සාදා ගැනීමට පුළුවන්.